පින්බර රාත්‍රියක් උතුම් ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොතේ අපි ඔබට විශේෂයෙන් මතක් කරනවා මේ කියවෙන්නේ උතුම් වස්සාන කාලය. මේ වස්සාන කාලයේ ඔබ කරන පුංචිම පිනක් පවා මහත්ඵල මහානිශංස ලැබෙන පින් බවට පත් වෙනවා. ඉතින් ඔබටත් හැකියාව තිබෙනවා චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසයෙන් මහා සංඝරත්නය උදෙසා පූජාවන් පවත්වන්නට මෙතෙෆෙම් රේඩියෝව මෙවර කඨින මහා පුණ්‍යෝත්සවය පවත්වන උතුම් තිස්ස මහාරාම මහා විහාරයේහි සේනාසන පූජාවක් පවත්වනවා හා සමාන මහා පින්කමක් ඔබට සිදු කරන්න අවස්ථාව ලබා දෙන්න අපි සූදානම්. ඒ අසිරිමත් ධාතුන් වහන්සේ වඩා හිඳුවන ඒ ධාතු මන්දිරය සහ බුද්ධ මන්දිරයේ පියස්ස නිම කිරීම සඳහා අවශ්‍ය උළුකැට පූජා කරන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඔබ විමසීම් කරන්නට ඕනේ 0771-52-272 අංකෙන් අපි දර්ශන්ට කතා කරලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. එමනම් අපි නමස්කාර පූර්වක පාද අභිවන්දනෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරනවා අදත් මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්තහා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක, කාරුණික
ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මදේශනාව ලක්ෂ සංඛ්‍යාත නෙත් ශ්‍රාවක පිරිසට ශ්‍රවණය කරවන්න මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අංක C69 තනකොළවත්ත හක්බෙල්ලාවක යටියන්තොට ලිපිනේ පදිංචි K.R. ජනක ප්‍රසාත් මහත්මා ඇතුළු ඒ පවුලේ පුණ්‍යවන්ත පිරිස. අපි ඒ පින්වතුන්ට සද්ධර්ම දේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කරන අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. පසුගිය සතිය අපි විශේෂ ජාතක කතාවක් අපේ පින්වතුන්ට දේශනා කළා. ඒ තමයි සුවන්න සාම ජාතකය. ජාතක පාළියේ එන බොහොම සුවිශේෂී ජාතක කතාවක්. මේ ජාතක කතාව තුළ භාග්‍යවතුන් වහන්සේ බොහොම විශේෂ කරුණක් අවධාරණය කරනවා. ඒ තමයි දෙමව්පියන්ට සැලකීමේ තියෙන වටිනාකම. මේ කාරණාව විශේෂයෙන්ම සාකච්ඡා කරන්න හේතුවක් කරගත්තේ වර්තමානයේ වෙනකොට අතීතයටත් වඩා දරුණු ලෙස පිරිහීමට ලක්වෙන කාරණාවක් තමයි මේ දෙමව්පිය දූදරු සම්බන්ධතාවය. වර්තමානයේ ඇතැම් තැන්වලින් සියුම් ලෙස සංකල්ප පවා ඉස්මතු වෙනවා දෙමව්පියන්ට වඳින්න ඕනෙත් නෑ කියලා. කොහොමත් පින්වතුනි, අපේ පින්වතුන් එක දෙයක් තේරුම් කරගන්න, අපි මේ ගමන් කරන්නේ මානවයාගේ සාරධර්ම දියුණු වෙන යුගයකට නෙවෙයි. තවත් විදියකින් කිව්වොතින් මේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය බබලවන යුගයකට නෙවෙයි. අපි මේ ගමන් කරන්නේ පිරිහෙන යුගයට. මේ පිරිහීමේ කියන පැත්තකට තමයි යන්නේ. ඒ කියන්නේ ධර්මයට වඩා අධර්මය බලවත් වෙන කාලයකට තමයි අපි මේ ගමන් කරන්නේ. ඒකට කියන්නේ අපසර්පණී කියලා. අපි පිංගුතුන් අහලා ඇතිනේ මේ අන්තර් කල්පයක් අවසානයේ වෙනකොට මේ මානවයා අතරේ කොයි වගේ සංකල්පද තියෙන්නේ කියලා. මුරුග සංවර්ෂාවට අහුවෙලා එකිනෙකා මරාගෙන කොටාගෙන විනාශ වෙන තැනක් එනවා. අන්නේ තැන දක්වා තමයි මේ ගමන මේ ගමන් කරන්නේ. ඒකට තවත් අවුරුදු බිලියන ගාණක් ගත වෙනවා. නමුත් එතනට තමයි මේ ගමන් කරන්නේ. ඉනිසා අපේ පින්වතුන් හිතන්න එපා මේ මානව සමාජය සාර ධර්ම වලින් තවත් ඉහළ තැනකට ගමන් කරවන්න. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ පවා දේශනා කළේ මහණෙනි, මගේ ශාසනේ මුල් අවුරුදු 10-15 වෙනි මහරහතන් වහන්සේලා. ඒතර දෙවෙනි අවුරුදු 10දී රහතන් වහන්සේලා වැඩි. තුන්වෙනි අවුරුදු 10 වෙනකොට අනාගාමීන් වහන්සේලා වැඩි. ඒ කියන්නේ මහරහතන් වහන්සේලා රහතන් වහන්සේලා ඉන්නවා. හැබැයි වැඩිපුර ඉන්න අනාගාමීන් වහන්සේලා. ඒකෙන් කියන්නේ මොකද්ද? එන්නේ එන්නේ මේ වීරිය වඩන ප්‍රමාණය අඩු වෙනවා කියන එක. අන්තිම අවුරුදු 10 වෙනකොට සෝවන් වහන්සේලේ වැඩි. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ තිබිච්ච ශාසනික දියුණුව අපි කාටවත් පින්වතුනි කිසිම කාලෙක ආයි ළඟා කරගන්න බෑ. ඉනිසා මේ මොහොතේ අපට දැන් කරන්න තියෙන්නේ කොහොම හරි වීරිය වඩලා අපේ මේ සංසාර ගමනට අවශ්‍ය කරන යම්කිසි ලාභයක් ළඟා කරගන්න වෑයම් කරන එක. අපි කළ යුත්තේ අන්න ඒ දේ කරන්න. ඉතින් ධර්මය තාමත් වෙනස් වෙන්නේ නැතුව ඉතාම උසස් ආකාරයට ඒ බුද්ධ වචනේ තියෙන නිසා අපි කාටවත් කියන්න බෑ අපි අනාරක්ෂිතයි කියලා. අපට ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්, පිහිටක් ලබා ගන්න පුළුවන්, පිහිටන්න තැනක් හදා ගන්න පුළුවන් දෙයක් අපි ළඟ තියෙනවා. ඒ නිසා මේ ධර්මය අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපේ ජීවිත පිඟුතුනේ සකස් කරගන්න පුළුවන්. මේ ජාතක කතාවෙන් කියලා දෙනවා දෙමව්පියන්ට සලකනවා කියන කාරණාව මොනතරම් උසස්ද කියලා. ඉතින් ජාතක කතාවේ පසුගිය සතියේ සාරාංශයක් කෙටියෙන් පැහැදිලි කළොත්
එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හිටියා. දෙමව්පියෝ බොහොම පොහොසත්. නමුත් උන්වහන්සේ පැවිදි වෙච්ච නිසා දෙමව්පියෝ දෙන්නගේ ධනිය පිරිහුණා. ඔවුන් අන්තිමට මහමගට වැටුණා. ඒ පිළිබඳ දැනගත් උන්වහන්සේ උපවිදි වෙලා දෙමව්පියන්ට උපස්ථාන කරනවා කියලා හිතාගෙන යන්න පිටත් වෙනකොට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දැකලා උන්වහන්සේට ධර්මදේශනාවක් කළා. පැවිද්දී ඉඳගෙන උනත් තමන්ට ලැබෙන සිව්පසලාභයෙන් දෙමව්පියන්ට උපස්ථාන කළාට කමක් නැහැ කියලා ඒ කාරණාව හිතට අරගෙන උන්වහන්සේ දැඩි වීරියකින් දෙමව්පියෝ පෝෂණය කළා. මේක දැකපු අන්නේ භික්ෂුන් වහන්සේලා චෝදනා කරා මේ ගිහියෝ පෝෂණය කරනවා කියලා. භාග්‍යතුන් වහන්සේ අභිමුවට මේ ප්‍රශ්නය ආවම මේ මාතුපෝසක භික්ෂුන් වහන්සේව ගෙන්නවලා භාග්‍යතුන් වහන්සේ මේ පිළිබඳ විමසුවා. භාග්‍යතුන් වහන්සේ අහන්නේ, සැබෑද මහණ මේ ගිහිය පෝෂණය කරනවා කියන්නේ? එහෙමයි ස්වාමීනි. කාවද පෝෂණය කරන්නේ? ස්වාමීනි, මගේ අම්මයි තාත්තයි කිව්වා. භාග්‍යතුන් වහන්සේ සාදු නදින් ඒක අගේ කරලා කියනවා, මහණ මම පාරමීදම් පුරණ කාලේ පුරපු බෝසත් පාරමිතාවකුයි නුඹත් වෙයි පුරන්නේ කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා අහනවා, අද සිදුවීම අපි දැක්කට ස්වාමීනි අතීතයේ ඔබ වහන්සේ දෙමව්පියන්ට උපස්ථාන කළේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඒක පැහැදිලි කරන්න කිව්වා. අන්න ඒ වෙලාවේ තමයි මේ සුවන්න සාමජාතකයේ දේශනා කළේ. එක්තරා වැදි ගමක ගඟක් තිබුණා. ඒ ගඟ දෙපැත්තේ වැදිගම් දෙකක් තියෙනවා. මේ ගම් ප්‍රධානින් දෙදෙනා තම තමන් අතරේ කතිකාවක් අරගෙන තිබුණා. තම තමන්ට දුවෙක් පුතෙක් ලැබුණොත් ඔවුන් දෙනේ විවාහ කරවල දෙනවා කියලා. ඉතින් දෙදෙනාටම දුවෙකුයි පුතෙකුයි ලැබුණා. ඒ දෙදෙනා විවාහ කළා. නමුත් ඔවුන්ට මේ පංචකාම ලෝකයට තියෙන ආසාවල් නැහැ. ඔවුන්ට තියෙන බ්‍රහ්මචාරී ජීවිතය. ඒ නිසා දෙමව්පියන්ගෙන් අවසර ලබාගෙන දෙදෙනාම මිගසම්මත කියන මෙන්න මේ ගඟබඩ අසල එක්තරා වනයකට ගියා පැවිදි ජීවිතය ගත කරලා මහණදම් පුරන්න. ශක්‍ර දෙවියන්ගේ අනුකම්පාවෙන් එතන විහාරයක් තනවල දුන්නා. ශක්‍ර දෙවියෝ දවසක් දැක්කා මේ දෙන්නට තියෙනවා අනාගතයේ මුහුණ දෙන්න තියෙන බරපතල අකුසල විපාකය. ඒකෙන් ඔවුන්ට ගැලවෙන්න බෑ. ඒ නිසා ඔවුන් තනි නොකරන්න ඔවුන්ට ආරක්ෂාව සපයන්න දරුවෙක් ඕන කිව්වා. ශක්‍ර දෙවියන්ගේ ආරාධනාවෙන් දෙන්නට දරුවෙක් ලැබුණා. ලැබිච්ච දරුවා රණින් බබලනවා, ස්වර්ණ වර්ණින් බබලනවා. ආන්ගේ විදියට ඒ දරුවගේ ඒ ශරීර වර්ණය නිසා ළමයට නම තැබුවා සුවන්න සාම කියලා. අපි ඔන්නේ ප්‍රමාණය වෙනකන් පසුගිය සතියේ දේශනාවේ සාකච්ඡා කළා. මේ සුවන්න සාම කියලා කියන්නේ පින්වතුනි අපේ මහ බෝසතාණන් වහන්සේට. තුන් වහන්සේ මේ දෙමව්පියෝ ළඟ පෝෂණය වෙනවා. බැමිණිය ඈට කිරි දෙනවා. දරුවට කිරි දෙනවා. දරුවා තියලා දෙදෙනාම යනවා පළවෙල කඩාගෙන ඉන්න. වනේ ඉන්න කිඳුරංගනාවෝ, ඒ කිඳුරියෝ හොර රහසෙම ඇවිල්ලා මේ දරුවව අරගෙන ගිහිල්ලා තමන් ඉන්න විමානවල තියාගෙන ඒ දරුව පෝෂණය කරනවා. කිරි පොවනවා, නිදි කරවනවා, මල් මත තබනවා. නොයෙක් නොයෙක් ආකාරයේ පුෂ්පියන්ගෙන් ශරීරය තවරනවා. ඒ විදිහට රැක බලා ගන්නවා. බමුණයි බෙමිණියයි දෙන්න කුටියට එන වෙලාව අල්ලලා මොවුන් දරුවව ගෙනත් තියෙනවා. ওই විදිහට තමයි පෝෂණය වුනේ. ඉතින් දරුවා වැඩෙන්න ගත්තා. දරුව දැන් ඇවිදල යන මට්ටමේ ඉන්නවා, තීරෙන මට්ටමේ ඉන්නවා. ඉතින් තරුණ වියට පත් වෙනකොටත් දෙමව්පියෝ දෙන්නම තමයි මේ දරුව පෝෂණය කරන්නේ. දවසක් මේ දෙමව්පියෝ දෙන්නා පළවෙල කඩාගෙන ඉන්න වනයට ගියා. ওই ගියපු වෙලාවේ මේ දෙන්නට එක වැස්සකට අහු වෙන්න උනා. ඉතින් ඒ වැස්සෙන් නොතෙමී බේරෙන්න ඒ අසල තිබිච්ච එක්තරා ගහක් ළඟට හිකිට්ට උනා. ඒ ගතු ගහේ තියෙන අතු හේවණින් නොතෙමී ඉන්න. ඉතින් ඔවුන්ගේ ශරීරයේ තිබිච්ච ඒ ජල බින්දු කිහිපයක් එතන අසල තිබුණ තුඹසක්. ඒ තුඹස සිදුරෙන් තුඹස ඇසුරට වැටුණා. ඒක ඇතුලේ හිටිය නාගයෙක් නාගයාට මේ
වතුර බින්දු වැටෙනකොට ඇතිවෙච්ච බියත් එක්ක මේ නාස වාතය පිඹිනවා. ඉතින් ඒ පිඹපු විසදුම උඩට ආවම අර බමුණගේ බැමිණියගේ දෙන්න ගෑස් දෙකේ වැදිලා ඇස් දෙක අන්ද වුණා. ඉතින් දැන් දෙන්නට කොහේටවත් යන්න බෑ. දෙදෙනට දෙදෙන ලං වෙලා කර කියාගන්න දෙයක් නැතුව එතනට වෙලා ඉන්නවා. ඉතින් සාමත් කුමාරයා බොහෝ වෙලාවක් ගිහිල්ලා තමගේ දෙමව්පිය දෙන්න නාපු නිසා බියටපත් වුණා. මගේ දෙමව්පිය දෙන්න කවදාවත් මෙච්චර ප්‍රමාද වෙලා නැහැ. අනුතුරක් ඇති කියලා හිතලා දෙමව්පිය දෙන්නගේ නමින් ආමන්ත්‍රණය කර කර මහවණී සැරිසරුවා. එතකොට තමන්ගේ පුතාගේ හඬ ඇහිලා ඒ බමුණ කෑ ගහලා කියන පුතේ මේ පැත්තට එන්න එපා, මේ පැත්තේ අනතුරක් තියෙනවා. ඉතින් පුතා කෝටු කෑල්ලක් ආධාර කරගෙන ඒ කෝටු කෑල්ල අල්ලගෙන දෙමව්පිය දෙන්නට එන්න කියලා දෙමව්පිය දෙන්න එතනින් ගත්තා. හැබැයි පිඟුතුන් දන්නවද, මේ අම්මයි තාත්තයි දෙන්න තමන්ගේ ඇස් දෙකට මේ වෙච්ච අනතුර කුමක් නිසා සිදු වුණාද කියලා ඉංගියකින්වත් ඇඟෙව්වෙනේ. මේ තුඹ සත්තියනව, ඒක ඇතුලේ සතෙක් ඉන්නවා, ඒ සතා නිසා තමයි අපට මෙහෙමුණේ කියලා ඉංගියකින්වත් අඟවන්න ගියේනේ. අපේ පිඟුතුන් කල්පනා කරලා බලන ඇයි ඒ කියලා. හේතුව තමයි පිඟුතුනි, තමන්ට මෙහෙම අනතුරක් උනේ ඒ තුඹසේ සර්පයා නිසා කියලා හිතුනොත් ඒ කුමාරයාගේ හිතේ ඒ සර්පයා පිළිබඳ වෛරයක් හටගන්නවා. ඒක දරුවට උචිත නැහැ. ඇයි සුදුසු නැත්තේ? මොකද තමන්ගේ පුතා උපන්දා ඉඳලා මේ වෙනකන් කිසිවෙකුගේ දිහා අඩුම තරමේ ද්වේෂ සිතකින් හැරිලවත් බලලනේ, නපුරු සිතකින් හැරිලවත් බලලනේ. ඉතරම් ඉතාම උසස් ආකාරයට මෛත්‍රී භාවනාව වඩනවා. ඉතින් අන්නේ මෛත්‍රී භාවනාව වඩන පුතාට ඒකට මේක අනතුරක් වෙන නිසා තමයි දෙමව්පියෝ දෙන්න එක පවසල නැත්ති. එකත් මං කිව්වේ විශේෂ කාරණාවක් කියලා. අදත් හුඟක් දෙමව්පියෝ දරුවෝ හදනවා. හැබැයි දරුවන්ගේ හිත්වල මේ නපුරු සිතුවිලි උපදිනකොට, අයහපත් සංකල්ප දරුවගේ සිතේ උපදිනකොට සමහර දෙමව්පියෝ ඒ පිළිබඳ සලකන්නේ නෑ. සමහර වෙලාවට කරන යම් යම් වැරදි ඒව සලකන්නේ නෑ. ගෙදර කාගෙන් හරි යමක් හොරට ගත්තොති එක සලකන්නේ නෑ, අනේ මේක මහලොකු වරදක් කියලා. ඔක මහලොකු වරදක්ද, ඔකට ගහන්න ඕනද, ඔකට බනින්න ඕනද කියලා තමයි දරුවව සුද්ධ කරන්නේ. සමහර වෙලාවට පිංගුතුනි තවත් කෙනෙක්ගේ දරුවට අවවාදයක් දුන්නත් දෙමව්පියන්ට ඒක රුස්සන්නේ නෑ. දෙමව්පියෝ ඒ කාරණාව සම්බන්ධයෙන් හරියට අර අවවාද දුන්න අයත් එක ගැටෙනවා, දඩුවන් කරපු අයත් එක ගැටෙනවා. ඉතින් වර්තමානයේ මෙන්න මේ කාරණාව නිසා බොහෝ ලෙස පීඩා විඳින්නේ ගුරුවරු. මොකද දරුවව නිවැරදි හික්මිච්ච දරුවෙක් හැටියට ගොඩනගන්න ඒ දරුවට තදින් අවවාදයක්වත් කරන්න බැරි තරමටම සමහර ඒ ගුරුවරුන්ගේ හිත් වෙනස් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් ඇත්තටම තමන්ගේ දරුවටම තමයි ඒ හානිය සිද්ධ වෙන්නේ. මොකද දරුවට ඒ ලැබෙන ඒ හානිය, දරුවගේ ජීවිතයට ඒ ලැබෙන ඒ පීඩාව ඒ දරුවගේ අනාගතයට විශාල බලපෑමක් ඉල්ල කරන්න පුළුවන් කාරණාවක් වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි, දරුවෙක් වරදක් කරනකොට ඒක ඒ දරුවට ආයේ ඒ වැරද නොකරන මට්ටමට අවවාද කරන්න. ඒකෙන් කියන්නේ නෑ මේ වරදක් දකින දකින වාරයක් ගහන්නේ හැරුණු පැතිවලට දරුවන්ට ගහන්න ඕන කියලා. ඒක හොඳ නැති දෙයක්. නමුත් තදින් අවවාද කරන්න ඕන. ඒකට ඒ වරදට දොස් කියන්න ඕන. පිඟුතුනි, දරුවෝ කියලා කියන්නේ හරියට අර නොදරුවෙකුට පිහියක් දෙනවා වගේ තමයි මේ සමාජයට බැසගන්න ඉඩ දෙනවා කියන්නේ. බඩ ගගා යන නොදරුවෙකුට පිහියක් දුන්නු ඒ ළමයා මොනතරම් විනාශයක් කරගනීද? අන්න ඒ වගේ තමයි පිඟුතුනි, සමාජයට බාර කරන්න
ඔබ ළඟ හැදෙන දරුවාගේ ජීවිතයත්. හරි වැරැද්ද මොකද්ද කියලා තේරුම් කරගන්න පුළුවන් ශක්තියක් ඒ දරුවන්ට නෑ. එනිසා අපේ පින්වතුන් කල්පනා කරගන්න, දරුවන්ට වරදක් දැකපු වෙලාවට ඒ වරද වරද හැටියට පින්වල දෙන්න. සමහර වෙලාවට ඒක සිද්ධ වෙන්නේ තමන්ගේ හතුරු පක්ෂී කෙනෙක් නිසා කියලා හිතන්නකෝ. ඒත් පින්වතුනි, දරුවාගේ අඩුපාඩුකම් කවදාවත් නිවැරදි කරන්න යන්න එපා. මොකද ඒකෙන් කරන්නේ ඒ දරුවට විශාල හානියක්. ඇයි? දරුවා ඒ අඩුපාඩුකම් හිතේ තියාගෙන සමාජයට පියමනිනකොට කොයිතරම් භයානක අනතුරු වලට ඒ දරුවා වැටෙන්න පුළුවන්ද? අන්න ඒක හිතන්න. ඉතින් අනේ පිටිසිටුතුමා, තමන්ගේ කාලසිටු පුත්‍රයව නිවැරදි මාවතකට යොමු කළේ කොහොමද කියලා අපේ පිංගතුන් අහලා තියෙනවනේ. කොච්චර උත්සාහයක් ගත්තද නිවැරදි මාවතකට ගෙනියන්න? ඉතින් ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් නිසා තමයි කාලසිටු පුත්‍රයා සම්මාදිට්ඨියේ හිත පිහිටුව ගත්ත ධාර්මික කුමාරයෙක් බවට පත් වුනේ. ඒ නිසා පිංගතුනි, දරුවෝ හදනකොට හදන්නම් වාලේ හදන එක දරුවෝ හැදීමක් නෙවෙයි. නිවැරදි මාවත පෙන්වමින් දරුවන් හදන එක තමයි දරුවෝ වෙනුවෙන් දක්වන්න පුළුවන් උප්පරිම අනුග්‍රහය කියලා සඳහන් කරන්න පුළුවන්. නිවැරදි මාවතකට අරගෙන යන උපදෙස් දෙන එක. ඉතින් බලන්න, මේ දෙමව්පියෝ දෙන්නා තමන්ගේ පුතාගේ හිතේ අර තුඹසේ ඉන්න සර්පයා කෙරෙහි වෛරයක් උපදී කියන බයට, දෙමව්පියෝ දෙන්න තමන්ට මෙහෙම විපත්තියක් වෙච්ච හේතුව ප්‍රකාශ කරන්න ගියේනේ. එතකොට බලන්නකෝ, ඒ දෙමව්පියෝ දෙන්න තමන්ගේ දරුවට කොච්චර ආදරේද කියලා. ඇයි එහෙම කියන්නේ? පිටුතුනේ, ඇයි අපි දරුවෙක් පවක් කරනකොට ඒ පාපයෙන් මුදවන්න වෑයම් කරන්න ඕන? මං ඔක තේරෙන්නේ මෙහෙම උදාහරණයක් කියන්නම්. අපි හිතමු උණ ගිනි ගොඩක් තියෙනවා. දරුවා ගිනි ගොඩ ළඟට යනවා. දෙමව්පියෝ දැක්කම මොකද කරන්නේ? වහාම දුවගෙන ගිහිල්ලා ළමයා වරන් එනවා. ඇයි? මේ ගිනි ගොඩට ගිහලා පුච්ච ගනී කියන බයට. දෙවිනි වතාවෙත් යනවා. ආයෙ වතාවක ගිහිල් ඉන්නවා දැක්කම ආයෙ අරගෙන එනවා. තුන්වෙනි වතාවෙත් යනවා. හතර පස්වෙනි වතාවෙත් යනවා. සිය වතාවක් ගියත් යන හැම වෙලාවකම පිංගුතුනි, ඒ දරුවා වෙතෙනි මොදවනවනි. කවදාවත් කියනවද අනේ මට මෙච්චර වෙහෙසෙන්නේ බෑ, ඔය ගිහිල්ල මොකක් හරි කරගත්ත දෙන්කෙල ඉන්නවද? නෑ. දහස් වතාවක් ගියත් ඒ දෙමව්පියෝ පස්සෙන් යනවා දරුවා මුදව ගන්න. එතකොට පිංගුතුන් හිතන්ඩ, ඇයි එහෙම දෙමව්පියෝ එකට බය? ගිනි දැල්ල කියන එක දන්නවා, එක පිච්චුනෙන් පස්සේද මොකද්ද වෙන්නේ කියන එක දන්නවා. එතන මේ සත්පුරුෂයා, සත්පුරුෂ දෙමව්පියෝ, කල්යාණ මිත්‍ර භාවයෙන් ලැබිච්ච දෙමව්පියෝ දරුවන්ව පාපයෙන් මුදවන්න ඕනේ ඇයි? පිංගුතුනි, එක පාප කර්මයක් කළොත් සංසාරේ විඳින්න තියෙන දුක් ප්‍රමාණය නම් මෙපමණයි කියලා කියන්නේ බැරි නිසා. ජීවිත කෝටි ගණන් නිරේ ගිනි දැල්වලේ දරුව දෙවෙනවා. නිරේ ගිනි දැල්වල අන්නේ නිසා තමයි මේ දස අකුසලයන්ගෙන් දරුවන්ව මුදවන්න උත්සාහ ගන්නේ. අපි දරුවන් කෙරෙහි ආදරයක් තියෙනවා නම් අපි හිතන්න ඕන අන්නේ එක, මගේ දරුවට මේ පාප කර්මය නිසා සංසාරේ කොච්චර දුක් විඳින්න වෙනවද? නුවණ තියෙන දෙමව්පියෝ හිතන්නේ අන්නේ එක. එහෙම නැත්නම් දැන් මේ තියෙන ලෞකික ජීවිතයේ තියෙන සම්පත් ගැන නෙවෙයි හිතන්නේ. නුවණ තියෙන දෙමව්පියෝ තමන්ගේ දරුවෝ පිළිබඳ සංසාරය ගැන හිතලා කටයුතු කරන්නේ. ඒ නිසා දරුවන්ව නිවැරදි මාවතකට යොමු කරවන එක දෙමව්පියන්ගේ ළඟ තියෙන විශාල වගකීමක්. ඉතින් දැන් මේ දෙමව්පියෝ දෙන්නා පුතාට නොකිව්වත් සාම කුමාරයා මේ සියල්ල දැනගත්තා.
ඔන්ගේ හැසිරීමෙන් ඔවුන්ට වෙලා තිනි විපත්තිය දිහා බල්ලා ඒක අවබෝධ කරගත්තා. හැබැයි සාමු කුමාරයා ඔහුගේ හිත දසමීකින්වත් වෙනස් කරගන්න කැමැත්තක් දැක්වෙනේ. මෛත්‍රී සහගත සිතීම කටයුතු කළා. ඉතින් අවසානයේදී පින්වතුනි ඔයි විදියට දෙමව්පියෝ දෙන්නව එක් කරගෙන ආරාමයට අරගෙන ආවා. ඉතින් දෙමව්පියෝ දෙන්නගේ දෙනෙත් දෙක දැකපු මේ කුමාරයා මහා හයියෙන් කෑ ගහලා අඬන්න ගත්තා. හැබැයි වැඩි වෙලාවක් අඬන්න උනේ නෑ. ආයේ අනේ පැත්තේ ටික පාරට මිහිනා වුණා. ඒතර බමුණේ බැමිණියයි අහනවා, "ඇයි පුතේ හිනා වෙන්නේ කියලා. කලින් අඬලයි දැන් හිනා වුණේ." එතකොට පුතා කියනවා, "මගේ අම්මයි තාත්තයි දෙන්න තාම තරුණයි. මේ වගේ වයසකදී මගේ අම්මගේ තාත්තගේ ඇස් දෙකට වෙච්ච මේ විපත්තිය දිහා දැනෙනකොට මට දුක හිතුණා" කිව්වා. ඒකේකව මම්මි ඇඬුවේ. "ඉදුරේ හිනා වුණියේ?" "මට හිනා ගියේ මෙච්චර කාලයක් ජීවත් කෙරිවේ නුඹලයි මාව. නමුත් අදින් පස්සේදී මමයි නුඹලව ජීවත් කරවන්නේ. මට මගේ යුතුකම ඉටු කරන්න පුළුවන් වුණා කියන සතුට නිසා ඒ දරුවට එකපාරටම හිනා ගියා. ඒකයිකට හේතුව." ඉතින් ඒ විදියට මේ දෙමව්පියෝ දෙන්නව තම තමන්ගේ කුටි දෙකේ තබලා ඒ දෙමව්පියෝ දෙන්නව ඉතාම උසස් ආකාරයට පෝෂණය කළා. පළවැල කඩාගෙන ඉන්නේ තමන්ම. ඒව පිසලා අවශ්‍ය විදියට ඒ දාණය ආහාරයන් සකස් කළ දෙනවා. ඉතින් බෝසතාණන් වහන්සේ පින්වතුනි ඒක කොයිතරම් උසස් ආකාරයට කරාද කියලා කියන්නේ. පින්වතුනි අම්මයි තාත්තයි දෙන්න ආහාර අරගෙන ඉවර වෙනකන් තමන්ගේ කුසපුරෝ ගන්න වෙහෙසෙන්නේ නෑ. ඒ දෙන්නට බත් කවලා ඔවුන්ට ඒකෙන් ඒ සහනය උදා කරලා දීලා, ඒ කියන්නේ කුසගිනි වේදනාව නැති කරවල දීලා තමයි තමන් ගිහිල්ලා කුසපුරෝ ගන්නෙ. ඊළඟට ඒ විතරක් නෙවෙයි, ආරාමේ වැසිකිළියට යන තැන්, ඒ වගේම තමයි සක්මන් මළුවට යන තැන්, ඒ වගේම තමයි ආහාර පාන ගන්නට යන තැන් මේ සියල්ලටම පිඟුතුලි ලනු ඇද්දා. ඒ ලනුව ආධාර කරගෙන තමයි දෙමව්පියෝ දෙන්න එහාට මෙහාට යන්නේ. ඉතින් ඒ වගේ තාම උසස් ආකාරයට ඒ දෙමව්පියෝ දෙන්න මේ සාමු කුමාරයා බලාගත්තා. ඉතින් අපේ පිඟුතුන් හිතන්ද, කුමාරයාගේ හිතට සතුටක් දැනුනි ඇයි? දැන් අද ඉඳලා මගේ දෙමව්පියෝ දෙන්නට පෝෂණය කිරීම මට කරන්න පුළුවන් කියන දේ දැනෙච්ච නිසා. ඇයි පිඟුතුනි අපි දෙමව්පියන්ට මෙච්චර සලකන උනන්දු වෙන්න ඕනේ? ඒකට හේතුව තමයි පිඟුතුනි, දෙමව්පියෝ දෙන්න කියලා කියන්නේ අපේ ජීවිතේ කවදාවත් ගෙවල ඉවර කරන්න බැරි ණයක් තියෙන දෙන්නේ. අපි දෙමව්පියෝ දෙන්නට ණයයි මේ ලෝකේ කවදාවත් කිසිවෙකුට ගෙවල ඉවර කරන්න බැරි විදියට. ඒ ණය බර කොයි වගේ ප්‍රබලද කියලා තියෙනවා පිඟුතුනි, අම්මා දකුණු උරේ තියාගෙන තාත්තා වම් උරේ තියාගෙන යම් ශක්තිවන්ත පුරුෂයෙක් අවුරුදු 100ක් දෙමව්පියෝ දෙන්න අපෝපස්ථාන කළ පෝෂණය කරා කියලා හිතන්නකෝ. නාවමින්, කවමින්, පොවමින්, නිදි කරවමින් මේ සියල්ල දෙවුර මත තමයි කරන්න ඕනේ. නමුත් පිඟුතුනි කරන්න තියා අපිට හිතන්නවත් බෑ. අපිට ඒක හිතන්න බෑ. දෙවුර මත තියාගෙන අවුරුදු 100ක් උපස්ථාන කරන හිතා ගන්නත් බෑ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? කවුරු හරි කෙනෙක් ඔන්න ඔය විදියට දෙමව්පියෝ දෙන්නට උපස්ථාන කළොත් ඒ තියෙන ණය බරින් හරියඩක්වත් ගෙවල ඉවර වෙන්නේ නෑලු. එච්චරට පිංවතුනි මේ කාරණා විශේෂයි. ඒතර හිතලා බලන්න දෙමව්පියෝන් දෙන්නට අපි කොච්චර ණයයිද කියලා. ඇයි ඒ ණය වෙන්නේ? මොකද්ද ඔච්චර තියෙන ණය? පිංවතුනි
දෙමව්පියෝ දෙන්න සතුටු වෙන්නේ තමන්ගේ කුසට දරුවෙක් පිළිසිඳ ගත්තු වෙලාවට. ඒ සතුට හිතට දැනිච්ච වෙලාව ඉඳලා බලන්නකෝ, ඒ දෙමව්පියෝ දෙන්න කොයි තරම් පරිස්සමටද තමන්ගේ කුස රැකගන්නේ කියලා. රැට නිදාගන්න ගියාට නින්දක් නිදාගන්නේ නෑ. එකම ඇලියකට හැරිලා තමයි අම්මා නිදාගන්නේ. ඇයි ඒ? කුසේන දරුවට අනුතුරක් වෙයි කියන බයට. පඩියක් නැගලා පඩියක් බහින්නේ හරීම පරිස්සමින්. ඇයි ඒ? කුසේන දරුවට අනුතුරක් වෙයි කියන බයට. කටට ගත්තු ආහාරයක් අනුභව කරන්න කලින් බොහෝ වාර ගණක් හිතනවා මේක තමන්ගේ කුසීන දරුවට හානියක් වේද කියලා. අන්න ඒ විදියට තමයි පිංගුතුනි මේ කුසීන දරුවා කුස තුල පෝෂණය වෙනකොට අම්මයි කුස ආරක්ෂා කරන්නේ. එහෙම ආරක්ෂා කරලා මේ ලෝකේ කාන්තාවක් විඳින අති භයානක වේදනාවක් වන මේ දරු ප්‍රසූතිය කියන වේදනාව ඉඳලා දරුව මේ ලෝකෙට බිහි කරනවා. ධර්මයේ කියලා තියෙන්නේ දරුවෙක් මේ ලෝකෙට මව් කුසින් බිහිවීම හරියට මොන වගේද? තල් සිදුරකින් ඇත් පැටවෙක් එළියට ඇදලා ගන්න වගේ වැඩක්ලු. තල් සිදුරකින් ඇත් පැටවෙක් එළියට ඇදලා ගන්න වගේ වැඩක් තමයි මේ දරුවෙක් කුස තුල පිළිසිඳ අරගෙන ඒ දරුව ප්‍රසූත වෙන මොහොත. ඉගෙච්චර දුෂ්කර අමාරු වේදනාව. දිහිතල බලන්නකො ඉතින් දරුවෝ බොහෝ ප්‍රමාණයක් වැඩෙනවා කියන්නේ. කවදාවත් ඒ දෙමව්පියෝ දෙන්න ඒ එක දරුවෙකුගේ උප්පත්තියක දිවත් ඒ දරුවන්ට සාප කරනවද? නෑ. සියල්ල විඳ දරාගෙන ඉන්නවා. සියල්ල විඳ දරාගෙන ඉන්නවා. එතනින් පස්සේ බලන්නකෝ ඒ දෙමව්පියෝ දෙන්න දරුවව පෝෂණය කරන විදිය. හැම වෙලාවක මැහැ ගහගෙන ඉන්නේ. සමහර වෙලාවට තමන් උදේ ඉඳලා බත් තැටියක් බඩට දාගන්නේ නැතුව දවල්ට කන්න කෑම පිඟාන අතට ගන්නව විතරයි මතක් වෙන්නේ. ඉතින් ඊළඟට පිංගතුනි දරුවා අවදි වෙච්ච ගමන් ඒ දරුවා නලවනවා. ඒකනේ කරන්නේ. දැන් සමහර ලාවට අම්මා උදේ ඉඳලා ආහාර අරගෙනනේ. දවල්ට දරුවා නිදි කරවල තියලා බත් පිඟාන අතට ගන්නවා. සමහර වෙලාවට පිංගුතුනි ඒ ගන්න බත් පිඟාන අතට ගන්නව විතරයි ළමයා අඬනවා. මොකද කරන්නේ? බාගෙට කකා හිටපු බත් එක පැත්තකින් තියලා අත හොදගෙන හනිකට දරුවාට කිරි දීල් දරුවා නිදි කරනවා. බලන්නකො මේ දෙමව්පියන්ගේ තියෙන මේ කරුණා, දෙමව්පියන්ගේ තියෙන මෛත්‍රිය ඉකාරි විශේෂයි. ඉනිසා පිංගුතුනි කවදාවත් හිතන්න එපා මේ දෙමව්පියෝ දෙන්න අපට යුතුකම් කරලා නැහැ කියලා. අති විශාල යුතුකම් ගොඩක් දෙමව්පියෝ දෙන්න පිංගුතුනි අපට කරලා තියෙන්නේ. අපිව මේ ලෝකෙට බිහි කරලා අපේ අතපය හතර හොඳට හැදුවා. අපිව හොඳට පෝෂණය කරා. ඉල්ලන්නේ මොන දේද? ඕනම දෙයක් අපට ගෙනල්ල දුන්නා. කවදාවත් ඒවට කිසි වෙලාවක පිංගුතුනි දෙමව්පියෝ දොස්පරොස් නෙගුවිනේ. ඒක හොඳයි කියලා හිතනවනම්, ඒක අවශ්‍යයි කියලා හිතනවනම් ඉදි කොහොම හරි ගෙනත් දෙනවා. ඒක තමයි මේ දෙමව්පියන්ගේ ආදරය. ඉතින් සමහර වෙලාවට ලෙඩක් දුකක් හැදිලා දරුවන්ව රෝහලට අරගෙන ගියාම දෙමව්පියෝ කොච්චර දුක් විඳිනවද බලන්න. සමහර වෙලාවට වාට්ටුවේ ඇඳ තින්නේ ලෙඩාට විතරයි. ලෙඩා කියන්නේ දරුවානේ. ඉතින් අම්මට හිම නිදාගන්න තැනක් නෑ. නමුත් බලන්නකෝ ඒ අම්මලා තමන් ඒ
කුඩා කාලේ කුඩා දරුවා ඒ ළමා වාට්ටුවේ තියාගෙන දවසද දෙකද සතියද හමාරද මාසයක් වුණත් පිඟුතුනේ හොමිදීනේ දරුවා සුවපත් කරගන්න පුළුවන් නම්. සමහර වෙලාවට පුටු කෑල්ලක් ඇඳගෙන ඒ පුටුවේ වාඩි වෙලා ඇඳ විට්ටම ඔළුවේ ගහගෙන ඉන්නේ, මෙට්ටේ ඔළුව තියාගෙන ඉන්නේ රැය පහක් කරන්නේ. සමහරලාට දරුවෝ අවදි වෙනකන් ඒක දන්නේ නේ. ඉතින් එහෙම තමයි මේ දෙමව්පියන්ගේ ආදරය, දෙමව්පියන්ගේ කරුණාව කියන්නේ. ඒ නිසා අපේ පින්වතුන් හිතන්න එපා කවරදාකවත් මේ දෙමව්පියෝ දෙන්න අපට මොනවද කරලා තියෙන්නේ කියලා. කරපු දේවල් අතරේ පින්වතුනි තමන්ම තමන්ගේ ජීවිතය දිහා බලන්නකෝ. ඇත්තටම තමන්ගේ අම්මටයි අම්මයි තාත්තයි දෙන තමන්ට කොච්චර වෙහිසිලා තියෙනවද කියලා. ඉතින් ඔන්නුයි ටික හරියට අවබෝධ කරගන්නේ නැති තාක්කල් කවදාවත් කිසිම දරුවෙකුට දෙමාපියන්ට හරියට උපස්ථාන කරන්න ලැබෙන්නේ, නිවැරදිව උපස්ථාන කරන්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි මේ කාරණාව නුවණින් හිතන්න, මේ කාරණාව හරියට අවබෝධ කරගන්න. දෙමාපියෝ දෙන්නට තමන්ට ජීවිතේ දෙන්න පුළුවන් යමක් තියෙනවද ඒ ඕනෑම දෙයක් දෙන්න කවදාවත් පසුබට වෙන්න එපා. ආදරෙන් රැකබලා ගන්න, ආදරෙන් පෝෂණය කරන්න. තමන්ගේ ජීවිතේ තමන්ට තියෙන ඒ තැන දිහා බලලා තමන් හිතන්න මේ අම්මයි තාත්තයි දෙන්න තමන්ට මුන්න තරම් දේවල් කරලා තියෙනවද කියලා. අන්නේ කවබෝධ කරගන්න. ඒ කවබෝධ කරගෙන දරුවන් හැටියට තමන් දෙමව්පියන්ට ඒ ගෞරවය දක්වලා දෙමව්පිය පෝෂණය කරන්න. බලනකො මහ බෝසතාණන් වහන්සේ කොයි තරම් පින්වතුනි ආසාවකින්දේදී කරන්නේ. ඉතින් දෙමව්පිය දෙන්නට පළවෙල කඩාගෙන ඇවිල්ලා ආහාර පාන කවනව පොනව. ඉතින් තමන්ම ගිහිල්ලා කල අරගෙන ගිහිල්ලා වතුර ගෙනල්ලා නාවනවා, බොන්න පැන් හදලා දෙනවා, මේ සියල්ල කරලා දෙනවා. ඉතින් සාමු කුමාරයා මේ සියල්ල කරන්නේ බොහොම සතුටින්. එක දවසක් ඒ රටේ රජකම් කරපු මිග සම්මත කියලා රජ්ජුරුවෝ, රජ්ජුරුවන්ට තියෙනවා හිතේ ලොකු ආසාවක් මේ මෝදඩේ මියන්න. එහෙම දවසක රාජ්‍ය බාර කරලා රජ්ජුරුවෝ ආව මේ හිමාලෙට මෝදඩේමි. ඉතින් එහෙම එනකොට මේ මිග සම්මත කියන ගඟ දැක්කා. ගඟේ මේ මුවන් බැහැල ගියපු අඩි පේන්න තියෙනවා. එනම් මෙතනට අනිවාර්යයෙන්ම මුවන් එනව ඇති. රජ්ජුරු කොලාතු වලින් ගහක් ළඟ පොඩියට කුටියක් වගේ කොලාතු වට කරගෙන හදාගෙන ඒක ඇතුලේ සැඟවිලා විස කවපු ඊතලයක් තියාගෙන දුන්නත් ඇදගෙන බලන් ඉනවා මුවන් කොයි වෙලාවෙද ඉන්නේ කියලා. ඒ දවසේ පින්වතුනි සාම කුමාරයා මුවන් දෙන්නෙක් දෙපැත්තේ තියාගෙන ඒ මුවාගේ පිටෝඩ වතුර කලේ තියාගෙන, ඉතින් ඒ මුවා ඒ කුමාරයා දියගෙන ගඟට එනවා. මුලින්ම කුමාරයා කරන්නේ මුවන්ට පැන් බොන්න අවසර දෙනවා. ඊට පස්සේ තමයි කුමාරයා ජලය ගන්නේ. ඉතින් අර පීල යක්ක කියන රජ්ජුරුවෝ, පීල යක් කියන රජ්ජුරුවෝ, මේ රජ්ජුරුවන්ගේ නම පීල යක්ක. මේ පීල යක්ක කියන රජ්ජුරුවෝ මේ කුමාරයා දිහා දැක්කම ඒක තමන්ට අදහ ගන්න බැරි වුණා. ඇයි, සාමාන්‍ය මනුෂ්‍ය සත්ත්වයකට වඩා බොහොම ලස්සන ශරීරයක් න කුමාරයාට තිබුණේ. ඉතින් මේ තරම් ලස්සන ශරීරයක් මිනිස්සෙකුට තියෙනවද කියලා හිතුණා. ඉතින් රජ්ජුරුවන්ට එකපාරට හිතට ආවේ මේනම් මනුෂ්‍ය සත්වෙක් වෙන්න බෑ, එක්කෝ දෙවියෙක් එක්කෝ නාගෙ මේ වෙස්වලාගෙන ඉන්නේ. පිංගතුනි
රජ්ජුරුවන්ට කියා හිතෙන්නේ මේ යම්කිසි බලයක් තියෙන සත්වයෙක් මනුෂ්‍ය වෙශයක් මවාගෙන ඉන්න. ඉතින් රජ්ජුරුවන්ට මෙන්න මේක හිතිච්ච ගමන් අනිත් පැත්තට මෙහෙම හිතුණා. දැන් කුමාරයා මේ රජ්ජුරුව හිතනවා මම මේ වනයට එන දවස්වල මිනිස්සු මගෙන් විමසාවේ මම මෙහි ඇවිල් ඉඳලා ගියාම ඔය මහ වනයේදී මොනවද දැක්කේ නැද්ද? මේ අදෘශ්‍යමාන දේවල් දැක්කේ නැද්ද? ඒතර ඒ වෙලාවට රජ්ජුරුවන්ට හිතෙනවා දැන් මෙහෙම දෙයක් දැක්කා කියලා කියන්න. ඒතර බැරි වෙලාවක්වත් අමාත්‍යවරේ කර රටවැසිය කර ඇහුවොතින් කවුද ස්වාමිනිය කියලා කියාගන්න බැරි වෙනවා. නම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා රජ්ජුරුව මොකද කළේ? මේ කුමාරයාව අල්ලගන්න උත්සාහ කළා. ඉතින් රජ්ජුරුව දන්නව ළඟට ගිහිල්ලා අල්ලන්න බෑ. මොකද දෙවියෙක් නම් උඩට යාවේ, නාගයෙක් නම් යටට යාවේ. ඒ නිසා රජ්ජුරුව මොකද කළේ? අර විස කවපු ඊතලේ අරගෙන විද්දා. විද්දේ මරණීය හානියක් කරන සිතුවිල්ලෙන් නෙවෙයි. විද්දේ මේ සත්‍යව අල්ලගන්න චේතනාවයි. ඉතින් නමුත් ඒ විදුපීතලය දකුණු වැලෙන් ශරීරයට ඇතුල් වෙලා වම් වැලෙන් එළියට ඇවිල්ලා ඊතලේ පොළොවට ගිලා බැස්සා. ඉතින් ඒ වෙලාවේදී රජ්ජුරුව කුමාරයාගේ ළඟට ගිහිල්ලා මේක විමසනවා. කුමාරයා අහනවා, නුඹ කවුද? ඇයි මට විද්දේ? මොකක් බලාපොරොත්තු වෙන්නේ මට විද්දේ? මං හරි අහිංසක ළමයි. මං දෙමව්පිය දෙන පෝෂණය කරන කෙනෙක්. මගේ මස් වලින්වත් මගේ අස්ති වලින්වත් නුඹට කිසි ප්‍රයෝජනයක් නෑ. මාව ජීවත් කරා කියන එක නුඹට ලොකු ප්‍රයෝජනයක් නෑ. ඇයි මහරජ මේ වගේ අනතුරකට මාව ඇදලා දැම්මේ? මොකද්ද මාව මරලා නුඹ බලාපොරොත්තු වෙන්නේ කියලා සාම කුමාරයා රජ්ජුරුවන්ගෙන් අහනවා. ඒ වෙලාවේ රජ්ජුරුව එකපාරටම කියනවා, මම තමයි මේ කසී රටේ පීලයක්ක කියන රජ්ජුරුව. රජ්ජුරුවන්ගේ තියෙන මේ තේජහාන්විත බව කුමාරයා ඉදිරියේ පෙන්නවා. ඉතින් කුමාරයාට ඒකෙන් කෙරෙව්වේ මොකද්ද? කුමාරයාගේ හිතේ බයක් ඇති කෙරෙව්වා. ඒ බය ඇති කෙරෙව්වේ තමන්ට අනතුරක් කරයි කියන බිය නිසා. දැන් සාමාන්‍යයෙන් රජ කෙනෙකුට කවුරුවත් අනතුරක් කරන්නේ නැහැ. ඒ නිසා තමයි එහෙම කිව්වේ. ඉතින් පින්වතුනි, ඒ වෙලාවේදී සාම කුමාරයාට රජ්ජුරුවන්ව හඳුන්වලා දුන්නම සාම කුමාරයා අහනවා, ඇයි මහරජ මට විද්දේ? මොකද්ද මට විදල ඔබ බලාපොරොත්තු වෙන්නේ? එතකොටම රජ්ජුරුව කියනවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේට හිතල කරපු දෙයක් නෙවෙයි මේක මම. පින්වත් කුමාරය, ඔබට හිතල කරපු දෙයක් නෙවෙයි මේක මම. මේක නොදැනුවත් බවින් සිද්ධ වෙච්ච දෙයක්. මොකද මම ආවේ නුඹව මරන්න නෙවෙයි. මම ආවේ මුවන්ට විදින්න. නමුත් මම මුවන්ට විදින්න ඒ ඉලක්කය ගන්නකොටම ඔබ ඇවිල්ලා මොකද කළේ? ඒ පිරිසේ ලෙව්වා. ඒකට මට කේන්ති ගියා. ඒ කේන්තියට තමයි මේ විනාශ කරේ කියලා කිව්වා. ඉතින් රජ්ජුරුව කියන්නේ මුසාවාදයක් කියලා කුමාරයා දැනගත්තා. ඒ කොහොමද දැනගත්තේ? රජ්ජුරුවන්ට කියනවා, මහරජ, කවදාවත් මේ එක මුවෙක්වත් මීට වඩා රළු සතෙක්වත් අපි කාටවත් අනුතුරු කරන්නේ නෑ. අපේ ජීවිතවලට අංශු මාත්‍රික අනුතුරක් කරලත් නේ කරන්නෙත් නේ.
එහෙව්වේ කේක් මහරජ කොහොමද එහෙම කියන්නේ? මම ආපු නිසා මුවන් බයටපත් වෙලා ගියා කියලා. කොහොමද ඔබතුමා එක කියන්නේ? එතකොට රජුරු දැනගත්තා තමන් කියපු බොරුව කුමාරයා දැනගත්තා කියලා. ඉතින් නැවතත් එක නිවැරදි කරා. තමන් මොසාබසක් කිව්වා කියලා. රජුරෝ කියනවා, පින්වත් කුමාරය, මම ලෝභය දේශයයි ලෝභයට යටවිලා තමයි මේ දෙක කළේ. ලෝභයයි දේශයයි යටවිලා තමයි මේ දෙක කළේ කිව්වා. ලෝභය දේශයේ තමයි මුවන් මරන්න තිබිච්ච ද්වේෂය. ලෝභය තුමනේ ඔබ අල්ල ගන්න තියෙන කැමැත්ත. ඒකට තමයි මම මේ දෙක කරේ කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේදී කුමාරයාගෙන් අහනවා, රජ්ජුරුව නුඹ කවුද? කොහින්දලා දාවේ? මොකද කරන්නේ? ඒ වෙලාවේ සාම කුමාරයා රජ්ජුරුවන්ට තමන්ගේ වතගොත සියල්ල පැහැදිලි කරලා දුන්නා. ඉතින් එහෙම පැහැදිලි කර කර දෙන ගමන් කුමාරයා අඬනවා. රජ්ජුරුව අහනවා, මේ වේදනාව නුඹට දරාගන්න බැරුව දඬන්නේ? කුමාරයා කියනවා, නෑ මහරජ, මට එහෙම අපහසුකමකින් මං අඬනව නෙවී. මට මේ ගතී වේදනාවට වඩා හිතට වද දෙන වේදනාවක් තියෙනවා. මහරජ, මගේ අම්මයි තාත්තයි දෙන්නම අන්ධයි. දවසකට සෑහෙන ආහාර පාන තියෙනවා. හැබැයි මහරජ, වතුර පොදක් අද දවස ජීවත් කරවන්න උන්ගේ ළඟනේ. මම මේ ජලය අරගෙන යන්න යාවේ. මට මහරජ වෙන කිසිම දුකක් නෑ කිව්වා. තියෙන එකම දුකයි කිව්වා, අදින් පස්සේදී මගේ අසරණ අම්මයි තාත්තයි දෙන රැක බලාගන්නේ කවුද? කුසගිනි වේදනාව නිසා ඔවුන් දෙදෙනා නිරපරාදි දුක් විඳල විඳලා මරණයට පත් වේවි. ඕක ගැන හිතනකොට තමයි මහරජ මට මේ විදියට දුක හිතෙන්නේ කිව්වා. එතකොට රජ්ජුරුවන්ට ඒ වේදනාව දරාගන්න බැරි වුණා. රජ්ජුරුව කල්පනා කරා, මම කරගෙන තියෙන මහ බරපතල පාප කර්මයක්. මේකින් ගැලවෙන්නේ දැන් මට බෑ. නමුත් රජ්ජුරුව කුමාරයට පොරොන්දු වෙනවා, කුමාරය, ඒ පිළිබඳව නුඹ පොඩ්ඩක්වත් බියක් ඇති කරගන්න එපා. දෙමව්පියෝ දෙන්න රැක බලාගෙන පෝෂණය කරන වගකීම මම බාර ගන්න. මම නුඹලට දාසෙක් වෙලා නුඹලගේ දෙමව්පියෝ දෙන්නම මං රැක බලා ගන්න කියලා කුමාරයට පොරොන්දු වුණා. එහෙම පොරොන්දු වෙලා සුළු මොහොතයි ගත වුණේ. කුමාරයා එහෙමම කතා කරන එක නතර කරා. ශාරීරිය ගල් වෙලා ගියා. හරියට දැන් ශාරීරියේ මෙරුණු කෙනෙකුගේ රූපයකට සමානයි. ඉතින් රජ්ජුරුවෝ මේ වෙලාවේ බියටපත් වුණා. මේ කරපු විනාශයට මට නිරියට යන්න වෙනවා කියලා. ඉතින් ඒ නිසා රජ්ජුරුවෝ මෙහෙම පසුතැවිල්ලක් ජීවිතේ ගත කරනවා. පිඟුතුරි, ඔය කාලේ මේ වනේ හිටියා බහුසුන්දරී කියලා දේවතාවියා. මේ දේවතාවිය වෙන කවුරුවත් නෙමෙයි, සාම කුමාරයාගේ ජීවිත හතකට කලින් අම්මා, දැන් දෙව්දුවා. ඉතින් මේ දෙව්දුව මේ වනේ ජීවත් වෙන මේ කුමාරයාව රැකගන්න නිරන්තරයෙන්ම කටයුතු කරනවා, වෙහෙසිලා කටයුතු කරනවා. ඉතින් එදා මේ අනුතුර වෙන වෙලාවේ ඔය බහුසුන්දරී කියන දෙව්දුව තමන්ගේ දිව්‍ය සම්පත්තියක් අනුභව කර කර හිටියේ. ඒ නිසා ඒ වෙලාවේ වෙච්ච අනුතුර දැක්කේ නෑ. නමුත් දැන් අනුතුර සිද්ධ වෙලා පීඩා විඳිනකොට මේ දෙව්දුව ආවා. ඇවිල්ලා මෙතන වෙන දේ තේරුම් කරගත්තා. තේරුම් කරගෙන රජ්ජුරුවන්ව දෙමව්පියන්ට සලකන්න ඕන කෙනෙක් තැනට එන්න හිත සකස් කෙරෙව්වා. ඉතින් රජ්ජුරුවොත් ශෝකය සංගවගෙන දෙමව්පියෝ හොයාගෙන පිටත් වුණා. නමුත් දෙමව්පියෝ දෙන්නා අඩි හඬින් අඳුන ගත්තා, මේ ඉන්නේ අපේ පුතා නන් නෙමෙයි. මොකද පුතාගේ ඉරියාපති තාම සාන්තයි. ඒතරේ ඒ හඬ දෙමව්පියෝ දෙන අඳුරනවා.
එනිසා කිව්ව මගේ දරුව නෙවෙයි ඔය ඉන්නේ. එතකොට ලං වෙනකොට අහනකොට කියනවා මම මේ රටේ රජ්ජුරුව කියලා. එහෙම කියලා ඔවුන් එක කතා බහක යෙදෙනවා. එතකොට ඔවුන් කියනවා මහරජ පළතුරු තියෙනවා. පාණියන් තියෙනවා. කැමති දෙයක් ගන්න කියලා. එතකොට ඒ වෙලාවේදී රජ්ජුරුව දෙමව්පියෝ දෙන්නගෙන් අහනවා නුඹලගේ දෙනෙත් දෙක අන්දයි. නුඹලට මේ ආහාර පාන පිසින්නත් බෑ. මේ පළවැල කඩාගෙන ඉන්නත් බෑ. කොහෙන් දහනව නුඹලට මේවා? නොදන්න වගේ අහන්නේ. එතකොට දෙමව්පියෝ දෙන්න තමන්ගේ පුතාව අඳුන්වල දුන්නා. ඉතින් ඒ වෙලාවේදී රජ්ජුරුව මොහොතක් ඉඳලා රජ්ජුරුව එක පාරටම මේ දෙමව්පියෝ දෙන්නට කියනවා නුඹල මෙච්චර වෙලා වර්ණනා කරපු ඒ පුතා මගේ ඇති මියදුනා. ඉතින් බ්‍රාහ්මණ පඬිතුමාට තමයි මේ කහන්න ලැබුණේ. දරා ගන්න බැරි වුණා. මේ සංවාද වෙන අතරේ බැමිණියත් එතනට ආවා. ලනු ආධාර අල්ලගෙන බමුණ බැමිණියටත් මේ කතාව කිව්වම බැමිණියටත් දරා ගන්න බැරි වුණා. බමුණ ඒ වෙලාවේ බැමිණියට කියනව හිත සකස් කරගන්න, හිත හදාගන්න. එහෙම ඔවුන්ගේ හිත සකස් කරවගෙන රජ්ජුරුව එක කතා කරනවා. පින්වතුනි, මොවුන්ගේ ළඟ තියෙන විශේෂ ගුණය තමයි තමන්ගේ පුතා ඝාතනය කරලා ආපු ඒ මිනිමරුව කෙරෙහි දිහාවත් අංශු මාත්‍ර තරහ සිතුවිල්ලකින්වත් බලලා නැහැ. තරහ සිතුවිල්ලකින්වත් බලලා නැහැ. වචනයක් කියන්න තබා බොහෝම මෛත්‍රී සහගත සිතින්ම තමයි කටයුතු කළේ. ඉතින් ඒ නිසා බමුණත් රජ්ජුරුවන්ට දොසක් කිව්වෙත් නැහැ. ඉතින් මෙන්න මේක කියන මේ විදිහට මේ කාරණාව වෙනකොට බමුණට බැමිණියට හිතුන තමන්ගේ පුතා අවසන් වතාවට දැක බලා ගන්න. ඉතින් ඔවුන් දෙපළ රජ්ජුරුවන්ගේ ආධාරකයෙන් පුතාගේ ළඟට ගියා. ඒ කියන්නේ සාමු කුමාරයාගේ ළඟට ගියා. ඉතින් සාමු කුමාරයාගේ ළඟට ගිහිල්ලා තාත්තා හිස ළඟ වාඩි වුණා. අම්මා දෙක කුල ළඟ වාඩි වෙලා ඒ දෙක කුල උකුලට අරගෙන දෙක කුල අත ගගා අඬනවා. එක පාරට මගේ අතට දැනෙනවා පුතාගේ ඇඟ රස්නි. ඉගෙන පුතාට තාම පණ තියෙනවා. ඒ වෙලාවේදී දේවිය අදිෂ්ඨානයක් කරනවා, සත්‍යක්‍රියාවක් කරනවා. ඒ සත්‍යක්‍රියාවේ ආනුභවයෙන් ඔහුගේ විස සිඳිලා ඔහු යථා තත්ත්වයට පත් වුණා. කුමාරයා යථා තත්ත්වයට පත් වුණා. ඉතින් තාත්තත් හිසපැත් ඉඳලා සත්‍යක්‍රියාවක් කරා. ඒ සත්‍යක්‍රියාවෙනුත් සාමු කුමාරයාට තමන්ගේ ශරීරයේ අර අඩපණ වෙලා ගියතුපෝ ඉතුරු ටිකටත් පණ ආවා. දැන් සර්ව සම්පූර්ණම කුමාරයන් නිරෝගිමත් කෙනෙක්. බහුසුන්දරී කෙන දේවතාවයත් සත්‍යක්‍රියාවක් කළා. ඉතින් ආන් ඒ විදියට ඒ සත්‍යක්‍රියාවේ ආනුභවයෙන් පිඟුතුනි සාමු කුමාරයා නැගිට්ටා. දැන් රජ්ජුරුවන්ට මේක අදහා ගන්න බෑ. කොහොමද මෙහෙම වුනේ කියලා. ඉතින් සාමු කුමාරයා රජ්ජුරුවන්ට ඒ කරුණු කාරණා ටික පැහැදිලි කරලා දුන්නා. පැහැදිලි කරලා කිව්වා. ඉතින් ඒ වෙලාවේදී රජ්ජුරුව මෙතෙක් වෙලා හිතාගෙන හිටියේ සාමු කුමාරයා මැරිලා කියලානේ. නමුත් ඉතින් ඇත්තටම සාමු කුමාරයා මැරිලා නැමේ ඉඳලා තියෙන අර විස නිසා සිහිසුන් වෙලා. ඉතින් සාමු කුමාරයා මේ නැගිටපු ආශ්චර්ය දිහා දැකලා රජ්ජුරුව එහෙම ඇහුවම කුමාරයා විස්තර කරලා කිව්වා. ওই විස්තරය අතරේ කියනවා මහරජ මට මේ ලාභයේ ජීවිතේ ලැබුණේ දෙමව්පිය උපස්ථානයේ නිසා. මහරජ යම් කිසි දරුවෙක් දෙමව්පියන්ට උපස්ථාන කරනවා නම් දෙවියොත් ඒ කෙනාගේ දිහා බලාගෙන ඉන්නවා, දෙවියොත් ඒ කෙනාට උදව් කරනවා කියලා.
එක බොහොම විශේෂ කාරණාව. දෙවියන් පවා සතුටට පත්වෙන කාරණාවක් තමයි මේ දෙමව්පිය උපස්ථානය කියන කීමේ කාරණාව. ඒ නිසා අපේ පින්වතුන් හිතන්න, තමන්ටත් තමන්ගේ ජීවිතයේ දෙමව්පිය කොච්චර තමන්ට පිහිට වෙලා තියෙනවද, තමන්ගේ ජීවිතයට කොච්චර ආශිර්වාදය කරලා තියෙනවද, පන්ති ගානේ දාලා ඒ දරුවෝ එනුවෙන් දරුවන් එනකන් නොකා නොබී ඒ තැන්වලට වෙලා හිටගෙන කොච්චර ඉන්නවද, කොච්චර දුක් විඳිනවද. ඒ සෑම දෙයක්ම කළේ තමන්ගේ ජීවිතේ තමන්ගේ අනාගතය යහපත් ආකාරයට පවත්වා ගන්න. ඒ නිසා පින්වතුනි, මේ කල්හි ගුණ දන්න පිරිසක් හැටියට කවදාවත් දෙමව්පියන් වෙනුවෙන් තමන්ට කරන්න තියෙන වගකීම් කොටස පැහැර හරින්න එපා. යම් කිසි කොටසක් තියෙනවා නම් ඒක ඉටු කරන්න උත්සාහ කරන්න. මොකද අපට අවුරුදු දාස් ගණන් දෙමව්පිය පෝෂණය කරන්න ලැබෙන්නේ, කෙටි කාලයේ දෙමව්පිය පෝෂණය කරන්න ලැබෙන්නේ අන්නේ කාලය තුළ ඔවුන්ට තමන්ගෙන් වෙන්න ඕන යුතුකම හරියට ඉටු කරන්න. ඉතින් ඒක මේ ජාතක කතාවේ පවා සඳහන් කරලා තියෙන්නේ දෙවිවරු පවා සතුටු වෙන කාරණාවක් කියලා. ඉතින් ඒ නිසා අපේ පින්වුතුම් අද මෙන්න මේ කාරණාව හිතට නගාගෙන ජීවිතයේ හැම පැත්තකම කුසල් වඩා ගන්න උත්සාහ කරන පින්වුතුන් මේ දෙමව්පිය සම්බන්ධෙනුත් හිත පිහිටුවාගෙන කටයුතු කරන්න. ඉතින් එසේ කටයුතු කරන්න පින්වත් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳ, එහෙමනම් අද දවසේදී මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අංක C69 තනකොළවත්ත හක්බෙල්ලාවක යටියන්තොට ලිපිණේ පදිංචි K.R. ජනක ප්‍රසාද් මහත්මයා ඇතුළු ඒ පුණ්‍යවන්ත පිරිස. ඉතින් ඇත්ත විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා K.R. ජනක ප්‍රසාද් ගුණසේන සහ D.K. උදේශිකා ඉන්ද්‍රාණි ජයලත්වන මිනිමේ ඇත්තන්ට ආශිර්වාදේ කරන්න. ඉතින් ඒ අයගේ 11 විවාහ සංවත්සරයට ආශිර්වාදේ කරලා තමයි ඉතින් මේ පින්කම විශේෂයෙන්ම සිද්ධ කරනු ලබන්නේ. ඉතින් ඒ දෙපළට අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. පුරා වසර 11ක් දෙදිනාගේ අතිනත් එකට අල්ලාගෙන බොහෝම යහපත් ගමනක් ආවේ. ඉදිරි කටයුතු ඉදිරි ජීවිතයත් ඒ විදියටම ගමන් කරන්න ඒ දෙදෙනාට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත් ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කළ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම KR ජනක ප්‍රසාද් මහත්මයාට ආශිර්වාදේ කරනවා. එතුමන්ගේ 41 ජන්මදිනයේ දෙනවා. ඉතින් ඊටත් ආශිර්වාදේ කරනවා. එතුමාටත් නිදුක් බව, නිරෝගී බව, කායික මානසික සුවපත් භාවය ලැබේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම KR ආක්ෂා තරුමිණි දියණියටත් මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ දියණියටත් තමන්ගේ අනාගත ජීවිතය යහපත් කරගන්න, සාර්ථක කරගන්නට මේ උතුම් පුණ්‍ය බලය හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම වසර 9කට පෙර මිය ගිය නියුන් දරුවන්ටත්, වසර 6කට පෙර මිය ගිය KR ගාමිණී ගුණසේන පියාණන්ටත්, යතුළු කොට මිය පරලෝක යාව සංසාරගත සියලු මීගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. එවගේම ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලේ පින්වතුන් දායකත්වයේ දරණ පින්වත් හැම දිනාටමත්, ධර්ම ශ්‍රාවක පින්වතුන් හැම දිනාටමත් මේ සියලු කුසල පක්ෂියෝ අනුමෝදන් වේවා. නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත්, සාමාන්‍ය අධිකාරතුමන්ටත්, කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ සියලු කුසල පක්ෂියෝ අනුමෝදන් වේවා. අවසානයේදී ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන්
සුකසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.